आयोवन सुबह मध्यानक ओबादा तेक्वाने स्वादिन रूपोहानी मध्यान प्रधान प्रवृत्ति प्रकाशे समगी प्रथमेन प्रवृत्ति सिरस्ताल IGN Voice of Colombo किरुले सुजानीटे बूस्टरे विद्यात्मकाई आरक्षिताई वैद्यवरुंगेन साहतिकयाक गारंटी एल्लेट हतरक पिली अयक अतुरुदान इन्ने संधाने नम कर अरिन्न बह एमती नामल कियाई ओ लेवल वलिन ए लेवल वलट गिहिन ए लेवल वलिन कैंपस सन काले अडु करन्न सलसुम हिम कुनाटुव नगिनहिर अमेरिकाव निहंड करवाई ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අත්වැල් බැඳගැනීමෙන් සංවිධාන කළ වොයිස් ඔෆ් කොළඹෝ ගායන තරඟයේ අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් ආකාරයෙන් ඊයේ පැවැත්ුණා. හොමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කළ සුජානි හෙට්ටිආරච්චි එහි කිරුළ හිමි කර ගැනීමට සමත් වුණා. සියලු අභියෝග මැදියේ තම රාජකාරියට එහා ගිය මෙහෙවරක් රටට ඉටු කරන රාජ්‍ය නිලධාරීන් අතරින් සුවිශේෂී හඬ පෞරුෂයන් අභිෂේක ගැන්වීමේ අරමුණෙන් මෙම තරඟය සංවිධානය කෙරුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන රාජ්‍ය සේවකයන්ගේ ගායන කුසලතාවන් මෙහිදී එළි දැක්වුණා. महरगम यौन रंगहलेदी अति उत्कर्षवत् आकारेन पेवत्तुनु अवसान महातरंगे संभावनीय अमुत्तान लेस डालस अलहप्पेरुम चमल राजपक्षयान अमात्यवरुंद कोलम डिस्ट्रिक्ट संबंधीकरण कमिटुवे समसभापति पार्लिमेंतु मंत्री मेजय प्रदीप उंदुगोड आईटीएन माध्य जाले सभापति निरोशन प्रेमरत्न यान महातरुंद सहभागी वुना कोलम डिस्ट्रिक्ट लेखाम प्रदीप यसरत्न महातागे संकल्पेकट अनुवाई वॉइस ऑफ कोलंबो गायन तरंगे आरंभ वुने ඒ අවසන් මහා තරගයේ වෙනුවෙන් තරංකරුවන් 12 දෙනෙකු තරග වැදුනා. ප්‍රවීණ ගායන ශිල්පීන් වන රෝහණ බෝගොඩ සහ රෝහණ සිරිවර්ධන මෙන්ම ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජනීද එම තරගයේ විනිශ්චය මණ්ඩලයේ වෙනුවෙන් එක් වුණා. අවසන් තරගයට මුහුණ දුන් තරංකරුවන් 12 දෙනා අතරින් 6 දෙනෙකු තෝරාපත් කරගත් අතර ඔවුන් අතරින් තුන්වන ස්ථානයට පත් වුනේ රත්නලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කළ ඩිලාන් චතුරංගයි. ඉනු කඳුලක සිඳෙන්නට පෙර යදින් तरंगे अनुशूरताव दिना गत्ते कोलम प्रादेशीय लेखाम कार्यालय नियोजने कल समांत श्री उंदुगोडाई वॉइस ऑफ कोलंबो अवसान महातरंगे प्रथम स्थाने हिमिकर गणमिन एहि किरुल तमन सतु करगत्ते होमागम प्रादेशीय लेखाम कार्यालय नियोजने कल सुजानी हेट्टिआरच्ची ओ समांता, ओबा आदा, मैं तरंगे जवन स्थाने आई सुजानी, ओबा चाहेगे जायग्रहणे कर रहे हैं। ඇටම්පිටිය උමා ඔය ගැරන්ඩි ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් හතර දෙනෙකු මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් අපට ඊයේ වාර්තා වුණා. පසුගිය දිනවලදීද මෙවැනි සිද්ධීන් රසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. ඇටම්පිටිය සහ ලිදුල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 23ත් අතර තරුණයන් 3 දෙනෙකු සහ තරුණියකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. අතුරුදන් වූ තවත් එක් තරුණියකගේ සිරුරක් සොයා මෙහියුම් සිදු කෙරෙනවා. මතින ගෙදර ආවා දානෙකට නාන්දා විතර තමයි මේ වෙලා තියෙන්නේ. ඔයගේ ළමයි දෙන්නෙක් ඉන්නවද? ඔව්. වයස කීයද එයාගේ? කෙනෙකුට 22යි කෙනෙකුට 19යි. සිද්ධි ඇසින් දුටු පුත්කලයන් මෙලෙස අදහස් පළ කළා. ඔක්කොම කීයද 4යිද 5යිද? 5යි.
ඒකෙන් කියන්නේ මේක නාන්න බෑ කොහොමද? මෙතන බෝඩ් එකක් ගහලා ලොකු මොකක් හරි විකල්පයක් හොදන්න ඕන. නැත්නම් උනොත් ඉතිරි අනාගතයේදී මීටෝඩිය ගන්න වැඩ වෙන්න වෙනවා. නාන්න එපා කියලා කියන එක තමයි අපි කියන්නේ. අපි දැනුවත් කරලා දෙන මිනිස්සුන් එපා කියලා ඉන්නේ. ජයරාම් කාංචනා ප්‍රියා සෙල්ව කුමාර් හරිමාලා දේවි සහ සඩේයප්පන් චන්ද්‍රලේකා සහ වනරාජා ඩේවිඩ් කුමාර් නැමැති පිරිසයි මෙසේ දියේ කිලිමෙන් ජීවිතක්ෂයට පත් වුණේ. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දේහයන් ඇටම්පිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය මකින් සිදු කරනවා. මේ අතර රත්කම වැල්බඩ මුහුදු තීරයේ සුනකේකු නෑවීමට ගිය 14 හැවිරිදි දරුවෙකු දියේ කිලිමෙන් ජීවිතක්ෂයට පත් වුණා. සිය පියා සමග සුනකයා නෑවීමට එම දරුවා මුහුදු තීරයට පැමිණ තිබෙනවා. ප්‍රදේශවාසීන් සහ පොලිසියෙක්ව අතුරුදන් දරුවා පෑයකට පමණ පසු සොයාගෙන තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සඳහනේ සියලු පාර්ශව වගකීම බාරගත යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වීරකැටිය බල මණ්ඩල රැසීමට එක් වූ අවස්ථාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ. සඳහනේ ඇතැම් පාර්ශව සාමූහික වගකීමෙන් තොරව කටයුතු කිරීමට උත්සාහ කරන බවද ඒ මහතා පෙන්වා දුන්නා. ජීවිත ආරක්ෂා කරා ජනාධිපතිතුමා ඉන්නත ගෙනල්ලා දීලා දැන් ආර්ථික වශයෙන් ජනතාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා තියෙනවා. මත්තල ගුවන් දුරපළ ගියාන්නේ වීගවඩා කරා. අද ලෝකේ ප්‍රමුඛතම ආරක්ෂිත ගුවන් දුරපළ අතර එක ගුවන් දුරපළ මත්තල. අද මම දැක්ක විපක්ෂ නායකතුමා කියනවා එයාගේ සංවර්ධන යුගයක් ගේනවායි. එයා කොහොද සංවර්ධන යුගයක් ගේන්නේ? හම්බන්තොට එයාපෝට් එකට ප්ලේන් එකක් බා ගන්න බැරිලා වීගවඩා කරපු එක. ගුවන් දුරපළක වීගවඩා කරන මානසිකත්වයක් තියෙන විපක්ෂ නායකවරුක අපේ රටේ ඉන්නේ. හැබැයි අපි වාක්‍යෙමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දෙයකටම මේ සම්දානේ සියලු දෙනාම බක් කියන්නේ. එක පාර්ශවයකට බෑ මම මේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියත් මම මේකට අදාළ නැහැ කියලා. සාමූහික වාක්‍යයක් තියෙනවා. ඒ හින්දා වෙන වෙනම රැස්වීම් තිබ්බත් අපි කිලෝමීටර් ලක්ෂ හදනකේ වාක්‍යයක් එයාට තියෙනවා. පාසල් 10 ජාතික පාසල් වැඩපිළිවෙල වාක්‍යයක් එයාට තියෙනවා. වැව් වන්දන වාක්‍යයක් එයාට තියෙනවා. පී ක්‍රීඩා පිටින් හදනකේ වාක්‍යයක් එයාට තියෙනවා. කාබනික පොර වාක්‍යයක් එයාට තියෙනවා. විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ආරක්ෂිත මාත්‍රාවක් ලෙස ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කඩිනමින්ම එම එන්නත ලබා ගන්නා ලෙසයි වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දැන් අපි ඇත්තම මේ වෙනකොට ලංකාවේ මරණ 15000 ගණක් වර්තා වෙලා තියෙන කොවිඩ් නිසා. දැන් අපි මේ මරණ වලින් ගත්තොත් චමින්ද මේ වෙනකොට තාමත් මේ වැක්සින් එක ගත්තේ නැති අයගේ මරණ සංඛ්‍යාව 77ක්. හරි මෙන්න මෙතනයි මට කියන්න ඕනි කම තියෙන්නේ. 4/3 තාමත් මැරෙන්නේ unvaccinated අය. ඇයි මේක? මේ මෙච්චර අපි ගෙනල්ලා දීලා වැක්සින් එක ගහන්න කියලා මේ බූස්ටර් එකත් ගෙනල්ලා දීලා මේක කරුණාකරලා ගහන්න. මේ වැක්සින් එක ගහලා සති දෙකකින් මොකක් හරි වෙලා මැරුණොත් ඒක වැක්සින් එකට දාන. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. අනිත් එක තමයි අපි මොන එන්නත ගත්තත් මොන බූස්ටර් එන්නත ගත්තත් එක දෙයක් මතක තියාගන්න ඕනේ. අපි කියලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනිවාර්යෙන් අනුගමනය කළ යුතුමයි. එන්නත් ලබා ගැනීමේදී ඇතැම් අය අතර තියෙන ප්‍රශ්නයක් තමයි ඔබතුමල්ලම අපිට නිරන්තරයෙන්ම කිව්වා පළමු මාත්‍රාව ලබා ගත්තේ අසවල් එන්නත නම් දෙවන මාත්‍රාවත් මෙන්න මේ ප්‍රදේශවලදී මේ තැන්වලදී ලබා ගන්න පුළුවන්. එතකොට 1 සහ 2 කියන දේවල් බොහෝ විට අපේ ශරීරයට ඇතුළු වුණේ එකම එන්නත. නමුත් දැන් 3 මාත්‍රාව ලබා ගන්න යනකොට වෙනසක් වෙනවා. මේ මිශ්‍ර වීම නිසා තමන්ගේ ශරීරයට යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන් කියලා. එතකොට ලැබෙන සාක්ෂි අනුව ඒවා විශ්ලේෂණය කරලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තහවුරු කළා. ඊට පසුව හැම එකක්ම නෙමෙයි යම් එන්නත් මිශ්‍ර කරලා දෙන්න පුළුවන් කියලා. ඒ පදනේ බොහොම පැහැදිලිව ෆයිසර් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරලා තියෙනවා. වෙන එන්නතක් ගත්තු කෙනෙකුට දෙවනි මාත්‍රාව හැටියට අවශ්‍ය නම් දෙන්න මගහැරිච්ච වෙලාවක දෙන්න පුළුවන් කියන එක තියෙනවා. බූස්ටර් එන්නත වර්ධක මාත්‍රාව දීමත් එක්ක බොහොම පැහැදිලිව අද ලෝකයේ පුරා මේ පිළිගත් වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල තියෙනවා. ප්‍රාථමික එන්නත් කරන්නේ කියන්නේ පළමු මාත්‍රාව දෙවනි මාත්‍රාවත් ලබා ගත්තම තමයි අපි කියන්නේ ප්‍රාථමික එන්නත් කරන්නේ සම්පූර්ණ කරයි කියලා. ප්‍රාථමික එන්නත් කරන්නේ එන්නත් වර්ගයකින් සම්පූර්ණ කරන කෙනෙකුට වෙනත් වර්ගයක එන්නතකින් බූස්ටර් වර්ධක මාත්‍රාව දුන්නම ඒ ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය වැඩිවීම උපරිම වශයෙන් සිද්ධ වෙනවායි කියලා. ඒක විද්‍යාත්මක පිළිගත්තු දෙයක්. දැන් විශේෂයෙන්ම මොකද අපි ගත්තම අපේ රටේ බහුතරයකට දුන්නේ අපි මේ සයිනෝෆාම් එන්නත ප්‍රාථමික එන්නත හැටියට. එතකොට ෆයිසර් එන්නත එකත් එක්ක බහු වර්ධක මාත්‍රාවක් හැටියට දුන්නම ප්‍රතිශක්තිය ඉතාමත් උපරිම මට්ටමකට ගිහිල්ලා වැඩි කාලයක් රඳා පවතින නැත්නම් ආරක්ෂාව රඳා පවතින තත්ත්වයක් ඇති වෙනවා. බූස්ටර් එක කල් දාන්න පුළුවන්. මරණේ කල් දාන්න බෑ. ඒකෙන් හින්දා හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේක සම්පූර්ණ සමස්ත ක්‍රියාවලියක් නේ ජමින්. කීප දෙනෙක් ඒ ක්‍රියාවලිය මගහැරුණාම වෙන්නේ අවදානම යන්නේ සමහරලට ඔයාගේ මගේ දෙමව්පියන්ට වෙන්න පුළුවන්. තමන්ගේ පවුලට ආදරේ,
तमंगे आदरणीयन रेकबला गांडोने एक इंदा ए इल्लीम ए आयाचना वतमाई उब उब रेकबला गांडन उब त्रके समाज त्रके एक अड़ती ना सुधुसुमक क्रम वेद देतमाई बूस्ट एन्नत हैकी एक मनी लबा गांडन दावसाक्वत कल्दाने पा ए कल्दाने किंग कराने उब वाई समाजे वाई अनतुरी दाने මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,09,047ක් මේ වන විට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 16,005ක් කොරෝනා වෛරසයේ ආසාදනය වූ 577,642 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 15,400ක් කොරෝනා මර්ධන එන්නත් පළමු මාත්‍රාව 1,65,83,724 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව 1,38,97,682 දෙනෙකුට ලබා දී ඇති අතර බුස්ත මාත්‍රාව 546,823 දෙනෙකුට ලබා දී තිබෙනවා. මෙරට කොරෝනා මර්ධන එන්නත් ක්‍රියාවලිය ආරම්භ කර ඊයේ දිනේට වසරක් සම්පූර්ණ වුණා. එවැනි වෙනසමරුම් වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ රෝහල්වලදී පැවැත්ුණා. ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය කොවිඩ් එන්නත් කරන්නේ මුළු රටවල් 6 අතර පසු වෙනවා. ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධන එන්නත් ප්‍රගෙන ඒමට පමණක් රජය පසුගිය කාලයේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. සාමාන්‍ය පෙළ සිසුවෙකු උසස් පෙළ හැදෑරීමට ප්‍රවිෂ්ඨ වන කාලය සහ උසස් පෙළ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ කාලය අඩු කිරීම සඳහා අවධානය යොමු ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. එම විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. නව තාක්ෂණ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 102ක් වැය කරනවා. ඔබ මේ පාසලේ ගත කරන හැම මොහොතක්ම ඔබේ ජීවිතේ වැදගත්ම අවස්ථාවල් ලෙස සිතට ගන්න. කාලය ඉතාම අභියෝගයි. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද වෙනකොට අපිට විශ්වවිද්‍යාලයට ගමන් කරන්න බලා තිබෙන මාස 10කට වැඩි කාලය ඉතුරු කරගෙන අපේ දරුවන්ට ඊට කලින් විශ්වවිද්‍යාලයට වෙන පිවිසෙන්න පුළුවන් අවස්ථාව කාලසටහනට සකස් කරන්න. විශ්වවිද්‍යාල පමණක් නොව තාක්ෂණ විද්‍යාලයන් වෘත්තීය විද්‍යාලයන් ඇති කර ගැනීමට දියුණු පාසලක් කරගෙන ඒ යෝජනාවල් එක්ක සාකච්ඡා කරන්න අපට පුළුවන්කම ඇති වෙයි. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ සියලු අඩුපාඩු ඉදිරි වසර තුල සකස් කරමින් නිෂ්පාදන ප්‍රමාණය තවත් වැඩි කිරීම සැලසුම බව රාජ්‍ය මාත්‍ය ජානක වකුඹුර පවසනවා. එම කර්මාන්ත ශාලාවේ විවෘත කිරීම කිහිපයකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. පැල්වත්ත සීනි සමාගමේ ඉඩම් සංවර්ධන අංශයේ සේවක විවේකාගාරය නඩත්තු ඒකකයේ සහ නවීකරණය කෙරෙනු ප්‍රධාන ශ්‍රවණාගාරය රාජ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. සේවක සේවිකාවන්ගේ ශ්‍රමදායකත්වය සහ තාක්ෂණික දැනුම භාවිත කරමින් අවම වේදමක් දරමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඒක අපේ කියන හැඟීමෙන් කටයුතු කරොත් මේ ආයතනය දියුණු කරගන්න පුළුවන්. අද මේ ආයතනයට ඔබ එනකොටම ගැඹීරත්වකින් ඉන්න පුළුවන්. අවුරුදු 35ක් දුවිලි කකා හිටිය ඔබට ලස්සන පාරක ඉන්න පුළුවන්. මේ සියල්ලම ලබලා දෙන්න ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ මුදල් ඇමතිතුමා සසෙන් දැමතිතුමා ඇතුළේ සියලු දෙනාමත් මේ සහයෝගය ලබලා දුන්නා. මේ අවුරුද්ද ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා පැල්ලත්ත ආයතනයේ තියෙන අනිකුත් සියලුම අඩුපාඩු සම්පූර්ණ කරලා උක් මෙට්‍රික් ටොන 106කට වැඩි ප්‍රමාණයක් උක් අමරන්න. රුපියල් කෝටි 2 හමාරක් වටිනා විදෙස් මුදල් තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යමින් සිටියදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වුණා. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා පැවසුවේ. ඔවුන්ගේ කටයුතු පිළිබඳව රේගු නිලධාරීන් දීර්ඝ කාලයක් නිරීක්ෂණය කළ බවද ඒ මහතා පැවසනවා. සැකකරුවන් සතුව තිබී ඇමරිකා ඩොලර් 95,000ක් යුරෝ 18,000ක් සහ සෞදි රියල් 37,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සිය අත්බෑගයන් තුල ඉතා සූක්ෂම ආකාරයෙන් එම මුදල් සංගවාගෙන තිබු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ශ්‍රී පාද ස්ථානයේ කරුණා නොකරන ලෙසට තමන් කිසිදු ප්‍රකාශයක් මාධ්‍යයට සිදු නොකළ බව ශ්‍රී පාද ස්ථානාධිපති පූජ බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ සෞඛ්‍යාංශ නිකුත් කළ මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී පාද ස්ථානයේ කරුණාකලිත බවයි.
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ දෙස් විදෙස් වන්දනාකරුවන් රැසක් වන්දනාවේ නිරත වූ බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. ශ්‍රීපාද ස්ථානයේ කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කළ බව ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වැඩි ප්‍රචාරයක් ගෙන ගිය බවද පූජ්‍ය බෙන්ගමුවේ දඹදෙන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. දිවයිනේ අනෙකුත් ආගමික ස්ථානවලට බැතිමතුන් පැමිණෙන ආකාරයෙන්ම ශ්‍රීපාද ස්ථානයේද ඔවුන්ට විරුද්ධ බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යාපීඨයේ නව සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙම සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 35ක් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ විමධ්‍යගත අරමුදලින් මෙන්ම දෙමව්පියන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ඒ ඉදිකරුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව ඉදිරිමාන සහ ලලිත් වර්ණකුමාරද එක්ුණා. මේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලින් බැහැර වෙලා ඒ රටවල් වලට අනන්‍ය වෙච්ච මේ රටවල් වල මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක්ක බද්ධ වෙච්ච අලුත් අධ්‍යාපන ප්‍රතිපත්ති තමයි ওই හැම රටකම දැන් ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ. අපි තාමත් කරගහගෙන ඉන්නේ මේ දැරහැව. මේක වෙනසක් ඇති කලේ පිරිවෙන් අධ්‍යාපන සම්ප්‍රදායට එරෙහිව අලුත් තීරණ තීන්දුව තීරණ ගන්න පය වෙච්ච නැති ගෞරවනීය යතිවරයන්න් වහන්සේලා සංඝ පීතෘවරු එදා හිටියා මේ විද්‍යාරත්නයට ඇතුළු වුණා. විද්‍යාරත්නයේ තමයි අතීත සම්මතයන් රැකගෙන නූතනත්වයේ සමග මුසුවීම පිළිබඳ ලාංකීය ඉතිහාසයට පරමාදර්ශය එකතු කළ තැන. අතීතයේ උරුමයන් රැකගෙන නූතන ඩිජිටල් ලෝකයේ සමග සම්බන්ධ වෙන එක ඉතාම පරිස්සමින් කළ යුතු දෙයක්. කටු අකුලක පැටලුණු සරුංගලයක් බේරගන්නා වගේ ඉතාම පරිස්සමින් කළ යුතු දෙයක්. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාත්මක කරන ඔබට ගයක් රටට හෙටක් වැඩසටහනට සමගාමී ලෙස දොම්පේ මැතිවරණ කොට්ටාසය තුල නිවාස 274ක ඉදිකිරීම අවසන් කර තිබෙනවා. ඉදිකිරීම අවසන් කර ඇති නිවාස 85ක් ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අලුතින් නිවාස ලබා ගැනීමට සුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 79 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු එක්ුණා. ගෙන තියනවා දැන් හැමෝම කියන වසංගතයක් එනවා වසංගතයේ තියෙනවා සාගතයක් එනවා කියලා. සාගතයක් එන්න අපේ රටේ නම් මන් දන්න තරමින් පුළුවන්කමක් නැහැ. මොකද අපේ රටේ භූමිය අපේ රටේ ඔය කුහක දේශපාලඥය මොනවා කිව්වත් මේ මහ පොළව සහ අපේ රටේ මේ පරිසරය අපේ රටේ සංස්කෘතිය මේ සියලු දේවල් අපේ රටේ මිනිසුත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අහකට විසිකරන දේ පැල වෙලා පළදරලා ඒ නිවසටම ලබා දෙන්න තරමට මහ පොළව අපිත් එක්ක සමීප වෙලා ඉන්නේ. ඒ නිසා මං හිතන්නේ අපිට මේ ගෙවත්ත කියන එක ඒ ගෙවතු වැඩසටහන අපි නිවාස අධිකාරියන් දෙර ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්තා 22 දී අපි හදන හැම ගෙදරකම සාර්ථකව ගෙවත්තා ඒක කෘෂිකර්ම අමාත්‍යාංශයත් වැවිලි අමාත්‍යාංශයත් නිවාස අමාත්‍යාංශයත් එකතු වෙලා ඒකාබද්ධ වෙලා ක්‍රියාත්මක කරන්න සත්‍ය ශ්‍රී ලාංකීය මනුසත්කම දේශපාලන කතිකාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් සල්හපිරිම මහතා හිම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයාලෙස එක් වුණේ මහා සංගරත්නයේ මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපනය, ආර්ථිකය, දරුවන් මෙන්ම කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා. පිළියන්දල මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සමාජික සමාජිකාවන් අතර පැවැත්වුණු චිත්‍ර, ගද්‍ය, අත්කම් හොඳම ගෙවත තේරීමේ තරඟාවලියේ ජයග්‍රහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සාතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා. යමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව නගර සභාවයි එම වැඩසටහන සංවිධානය කළේ. පරිගණක පුහුණු අවසන් කළ සිසුන් සඳහා සාතික පත් ප්‍රදානයක්ද සිදු වුණා. වැඩිහිටි නිවාසවල පුස්තකාල සඳහා පොත් ප්‍රදානයටද මෙහිදී කටයුතු කෙරුණා. නාඩගම් ගියතුරත් සංයුක්ත තැටියක් එලි දැක්වීම මරදාන එල්ෆිනිස්ටන් රගහලේදී සිදු කෙරුණා. නීතිඥ ජෝන් ද සිල්වා සෝරින්ගේ සියවස් ගුණ සමරුවට සමගාමී ලෙසයි මෙම සංයුක්ත තැටිය එලි දැක්වුණේ. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා. මාධ්‍යවේදී චන්දන විජේකෝන් රචනා කළ නවලෝකය වාම සංනිවේදනයේ පූජ්‍ය උඩකැන්වල සිරිසරණංකර හිමි භූමිකාව කෘතිය එලි දැක්වීම කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. එම අවස්ථාවට මහාචාර්ය සඳගෝමි කෝපර හේවා ආචාර්ය ටියුඩර් වීරසිංහ යන විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
කොට්ටාව මත්තිගොඩ දහම්සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමේ නාමපුවරු කිසියම් පිරිසක් ඉවත් කිරීමට විරෝධය පමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. දහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ පැවැත්වෙන අධ්‍යාපනික වැඩසටහන සම්බන්ධයෙන් මෙම නාමපුවරු සවිකර තිබූ බවයි දෙමාපියන් සඳහන් කළේ. උද්ඝෝෂණයට සිසුන්ගේ දෙමාපියන් මෙන්ම සංඝරත්නයේද එක්ව සිටියා. මත්තේගොඩ නගර මැදියේ දන්නීම්පුර කීපයක්ම ප්‍රදර්ශනය කරන්න යෙදුණා. එයින් හතරක්ම කඩාකප්පල්කාරී පුද්ගලයන් විසින් ඒවට විරුද්ධව කඩා බිඳ දාලා විනාශ කරලා තිබෙනවා. විශාල පාඩුවක් අපිට ලැබිලා තියෙනවා. පොලිසියට ගිහිල්ලා පුද්ගලිකව පැමිණිලා දාලා තියෙනවා. මේ පිළිබඳව හැකි ඉක්මනින් අපිට අවශ්‍ය කරන මේවා ගලවා දාපු පුද්ගලයන් නීතියට අසු කරගන්න ලෙස. එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.